අමාත්‍යතුමනි දැන් කරු අමාත්‍යතුමනි දැන් විසක් උත්සවය අවසන් වෙනවත් සමගම ලබන සතිය වෙනකොට පොසොන් උත්සවය ආරම්භ වෙනවා. Milk protein හා multivitamin පෝෂණය ශක්තිමත් දිගු කෙස් කලඹකට නව life bo shampoo රුපියල් 130කට. පහුගිය දිනවල අපි දැක්කා විසක් පොසොන් උත්සවය සඳහා වන්දනාගමන් යන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සම්බන්ධව ගැටලුවක් පැනනගිනවයි කියලා විශේෂයෙන්ම උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘති නිසා යෑමේ හැකියාවක් නැහැ කියලා. එතකොට ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ යොදවන බවට කියලා තිනු නමුත් ඒවට තාම පැහැදිලි කිරීමක් නැහැ. ප්‍රවාහන අමාත්‍යතුමා විදිහට මම ඔබතුමාගෙන් අහන්නේ ඒ සඳහා පොසොන් උත්සවය සඳහා විශේෂ යම් වැඩපිළිවෙලක් සකස් කර තියෙනවද කියන එක. රට පුරාම පවතින පොසොන් උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහයන් හා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු විසින් පූර්ණ අනුග්‍රහයක් ලබා දෙනවා. ඒ අනුව අනුරාධපුර ඓතිහාසික පොසොන් උළෙලට පමණක් නෙවෙයි රට පුරාම තියෙන පොසොන් උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙනවා. මා අපේ ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒක කරනවා. අපිට දුම්රිය දෙපාර්තමේන්තුව බැරි වුණේ අනුරාධපුරයේ දක්වා දුම්රිය ධාවනය කිරීමට නොහැකි වුණා. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවත් ජාතික ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පසුගිය සතියේ අනුරාධපුරයේ පැවතුණ ඒ පොසොන් උත්සව සංවිධානය කිරීමේ සාකච්ඡා දිසාපතිවරයා දිස්ත්‍රික්ක ලේකම්වරයාගේ සාකච්ඡා සම්මන්ත්‍රණ වලට ගිහිල්ලා බස් රථ පමණක් 400ක් පොසොන් උත්සවය වෙනුවෙන් අතිරේකව ධාවනය කිරීම සඳහා එකගතා ඇති කරන් තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඒ කාලසටහන් ලබා දෙන ලෙස මම දැනුම් දෙනවා. ඊළඟට දුම්රිය අපිට ධාවනය කරන්න බැරි වීම නිසා මේ මහා දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් කෝටි 3000ක ඉතර ව්‍යාපෘතියක් ඉන්දියානු ආයෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. එය පැවතුන අයාපත් කාලගුණික දේශගුණික තත්වයන් සහ අතිරේකව අවුරුදු 100 ගානකට පස්සේ කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියන් නිසා සැලසුම් කළ ආකාරයට පොසොන් උත්සවයට පෙර ඒ දුම්රිය මාර්ගයත් ධාවනය කරන්න පුළුවන් ආකාරයට පාර සකස් කරගන්න බැහැ. ඒ තව මාස දෙකක් විතර පමා වේ. නමුත් අපි අනුරාධපුරයේ සිට මිහින්තලේ නගරය දක්වා මිහින්තලේ දුම්රිය නැවතුම් පොළ දක්වා අලුත් දුම්රිය මාර්ගයක් ඉදි කරලා තිබෙනවා. කෙටි දුර මාර්ගයක්. ඒ වගේම හිටපු ජනාධිපති ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේදී හදලා අත්තර දමා තිබුණ මිහින්තලේ දක්වා වෙන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරගෙන ගිහිල්ලා අවසන් අදියරට පැමිණලා තියෙනවා. ඒ නිසා අපි දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා පොසොන් උත්සවයට කලින් අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා බස් රථවලින් හා වෙනත් ක්‍රමවලින් පැමිණෙන බැතිමතුන්ට මිහින්තලේ වන්දනා කරන්න ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කරවන්න කටයුතු යොදන්න කියන. එම අනුරාධපුරයේ දක්වා ගැනීම සඳහා මධ්‍යම ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන විවිධ පළාත්වල සිතුල්පව්ව සඳහා ස්වාධීන රූපවාහිනිය අනුරාධපුර අටමස්ථානයේ සඳහා ජාතික රූපවාහිනියත් ගුවන්විදුලි සංස්ථාවත් එවැනි ආයතන අනුග්‍රහය ලබා දෙනවා. අපි ඒ සියලුම ආයතනවල අනුග්‍රහයෙන් හොමගම පොසොන් කලාපය පැවැත්වෙනවා. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වශයෙන් අවශ්‍ය අනුග්‍රහයන් ලබා දෙනවා.